වෙස්ට් ඉන්ඩිස් නැත්තම් බටහිර ඉන්දිය කොදෙව කියන්නේ අපි කවුරුත් කැමති රටක්. ඒත් ඇත්තරම මේක රටක්ද? ක්‍රිස් ගේල්, ආන්ඩ්‍රේ රසෙල්, මාලන් සැමුවෙල්ස් වගේ ක්‍රීඩකයෝ බටහිර ඉන්දිය කොදෙව කණ්ඩායම ක්‍රිකට් ගැහුවට එයාලා ජමේකානු සෙන් බෝල්ට දන්නව නේද? දැන්ට ලෝකයේ වේගවත්ම මිනිසා. මොකද තාමත් මීටර් 100 අඩුම කාලයකින් දුවලා ලෝක වාර්තාව තියෙන සෙන් බෝල්ට්. එයා ජමේකානුෙක් නේ. ඒ වගේ මේ කට්ටියත් ජමේකානු. එහෙනම් මොකද මේ කට්ටිය වෙස්ට් ඉන්ඩීස්ලට ගහන්න රට වෙනස් කරලාද? නැත්තම් ඇයි එයාලට වෙන නමක් තියෙන ක්‍රිකට් ගහද්දි කැරිබියන් කියන අයගේ මෙයාලගේ වෙනස මොකක්ද? කැරිබියන් රටවල් කීයක් තියෙනවද? මේ ඔක්කොම බලමුද. මුලින්ම බලමු මොකක්ද මේ වෙස්ට් ඉන්ඩීස් නැත්නම් බටහිර ඉන්දිය කොදෙව කියන්නේ. මේක රටක් නෙවෙයි, රටවල් කිහිපයක එකතුවක්. ඔයා Google එකේ සර්ච් කළොත් වෙස්ට් ඉන්ඩීස් වලට රටවල් කීයක් තියෙනවද කියලා උත්තරේ 13ක් කියලා ඔයාලට එයි. ඒ විතරයි නෑ, අපි මේක ලියාගමුකෝ. වෙස්ට් ඉන්ඩීස් කියන්නේ කැරිබියන් මුහුදේ පිහිටලා තියෙන දූපත් 7000කට අධික ප්‍රමාණයෙන් හැදිච්ච රටවල් 13කුයි, තවත් රටකින් යැපෙන රටවල් 18කිනුයි, තවත් රටක ප්‍රාන්ත කිහිපයකිනු හැදිච්ච භූමි ප්‍රදේශයක්. කොහොම හරි ස්වාධීන දූපත් රටවල් 13ක් මේකට අයිති. ජමයිකාව, බහමාස්, බාබඩෝස්, කියුබාව, ත්‍රිනිඩාඩ් සහ ටොබාගෝව වගේ රටවල් 13ක්. තවත් විශාල රටකින් යැපෙන රටවල් 18කිනුත් මේක අයිති. ඒ කියුවේ යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් වර්ජින් අයිලන්ඩ්, සේන්ට් බාර්තලමි, බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් වගේ තවත් රටකින් යැපෙන රටවල් 18ක්. අමතරව තවත් රටක ප්‍රාන්ත ලෙස සඳහන් කරන පුංචි බිම් කොටස් කිහිපයක්ම මේ බටහිර ඉන්දිය කොදෙව කියලා නොන ලබනවා. මේ ලංකාවේ පළාත් 9ක් තියෙනවා. එහෙම බෙදුවම පාලන තන්ත්‍රයටත් පහසු. ඒ වගේ බටහිර ඉන්දිය කොදෙව මේ රටවල් 13ක්, යැපෙන රටවල් 18ක්, අනෙකුත් ප්‍රාන්ත ටික ඒවායේ පිහිටීම අනුව මෙහෙම බෙදලා වෙන් කරලා තියෙනවා. මේ රූපෙන් ඔයාලට බලන්න පුළුවන්. බටහිර ඉන්දිය කොදෙව ලොකයන් ආකපෙලාගෝ හා ඇන්ටිලෙස් කියලා කොටස් දෙකකට බෙදලා, එකෙන් ඇන්ටිලෙස කියන ටික ලෙස ඇන්ටිලෙස, ග්‍රේට ඇන්ටිලෙස කියලා තවත් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒකිනුත් ලෙස ඇන්ටිලෙස ටික ලීවෝඩ් අයිලන්ඩ්, වින්වෝඩ් අයිලන්ඩ් සහ ලීවෝඩ් ඇන්ටිලෙස් කියලා බෙදනවා. ඉතින් අපි මෙහෙම බෙදුවට ඒ පහසුවට අපි ලොකයන් ආකපෙලාගෝ කියන්නේ එක කොටසක්, ලෙස ඇන්ටිලෙස කියන්නේ තවත් කොටසක්, ග්‍රේට ඇන්ටිලෙස කියන්නේ තවත් කොටසක් කියලා ගමු. මොකද මේ කොටස් තුනට හැම රටක්ම අයිති වෙන හින්දා. ඒ වගේම වැඩි භූමි ප්‍රමාණයක් තියෙන ග්‍රේට ඇන්ටිලෙස වලට. එතකොට ග්‍රේට ඇන්ටිලෙස වල කියුබා, හයිටි, ජමේකා වගේ රටවලුත්, ඒ වගේම ලෙස ඇන්ටිලෙස වල බාබඩෝස්, බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්, ත්‍රිනිඩාඩ් ඇන්ඩ් ටොබාගෝ වගේවත් ලොකයන් ආකපෙලාගෝ වලට හරියටම දෙකයි අයිති වෙන්නේ. බහමාස් කියන රටත්, එක්සත් රාජධානී යටතේ තියෙන ටර්ක්ස් ඇන්ඩ් කේකෝස් අයිලන්ඩ්ස් කියන ප්‍රදේශයත්. නමුත් ග්‍රේට ඇන්ටිලෙස වල මම සඳහන් කරපු රටවල් වලට රාජ්‍යන්ට අමතරව රාජ්‍යන් ප්‍රමාණයකුත් තියෙනවා. ඒ වගේම ලෙස ඇන්ටිලෙස වල නම් රාජ්‍යන් ගොඩක් තියෙනවා මම සඳහන් කරපුවට වඩා. එතකොට ඔයාලා පයිරට්ස් ඔෆ් ද කැරිබියන් කියන ෆිල්ම් එක අනිවාර්යෙන් බලලා ඇති. ඒ ෆිල්ම් සීරීස් එකකුත් තියෙනවානේ. ඒ වගේම ක්‍රිකට් පිස්සෙක් නම් ඔයා දන්නව ඇති වෙස්ට් ඉන්ඩීස්ලා ගහන ප්‍රීමියර් ලීග් එකට කියන්නේ CPL, නැත්නම් කැරිබියන් ප්‍රීමියර් ලීග් කියලා. මොකක්ද එතකොට මේ වෙස්ට් ඉන්ඩීස් වලයි කැරිබියන් වලයි සම්බන්ධය? මේකට අපිට ටිකක් අතීතයට යන්න වෙනවා. ඔයාලා දන්නවා කාලයක් තිස්සේම අපේ රට යම්කිසි ජනවර්ග තුනක යටත් විජිතයන් වෙලා හිටියා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. මේ ඉංග්‍රීසින් කියලා කියන්නේ සරලව කිව්වොත් ඔයාලා එංගලන්තය කියලා කියන රටේ කට්ටියට. ඒ විතරක් නෙමෙයි වේල්සය, ස්කොට්ලන්තය වගේ රටවල්වල සමහර අයකට අයිති. ඒ ගැනත් අනිවාර්යෙන් වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. ඉතින් කොහොම හරි අර අපි කිව්ව ග්‍රේට ඇන්ටිලෙස, ලෙස ඇන්ටිලෙස සහ ලොකේන් ආකිපෙලාගෝ කියන කොටස් තුනටම ඒ කාලේ කිව්වේ කැරිබියන් කියලා, කැරිබියන් ප්‍රදේශය කියලා. මොකද මේවා තියෙන්නේ කැරිබියන් මුහුද නිසා. ඉතින් කාලෙන් කාලට මේ කැරිබියන් දූපත් එකින් එක රටවල් යටත් කරගත්ත, අපේ රට යටත් කරගත්ත වගේම පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින්, ඩෙන්මාර්ක් ජාතිකයන්, ප්‍රංශ ජාතිකයන්, ස්පාඤ්ඤ ජාතිකයන් මේ වගේ මුහුද ගවන් කරපු ගොඩක් අය. ඉතින් 19 සියවස වෙනකොට ප්‍රංශ බටහිර ඉන්දිය කොදෙව්, බ්‍රිතාන්‍ය බටහිර ඉන්දිය කොදෙව්, ඩෙන්මාර්ක් බටහිර ඉන්දිය කොදෙව්, ලන්දේසින්ගේ කොදෙව්, ස්පාඤ්ඤගේ කොදෙව් කියලා මෙයාලා නම් කරගන්නවා මේ කට්ටිය මේ කැරිබියන් මුහුද තියෙන දූපත් එක යටත් කරගත්තට පස්සේ. මේ අතර ඩෙන්මාර්කයට අයිති කොටස ඇමරිකාවට මෙයාලා විකුණනවා. කොහොම හරි මේ ඔක්කොගෙම වැඩිපුර කොටසක් අයිති වෙලා තිබුණේ බ්‍රිතාන්‍යයන්ට, නැත්නම් ඉංග්‍රීසින්ට. ඉතින් සුද්ද 1958 1962 කාලේ ඔවුන්ට අයිති වෙලා තිබුණ භූමි වලින් බහමාස් සහ බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් හැරුණු කොට ඉතුරු ටික නම් කරනවා වෙස්ට් ඉන්ඩීස් ෆෙඩරේෂන් කියලා. ඊපස්සේ කාලෙක තවත් මේ කට්ටිය පාලනය කරගන්න බැරුව හරි නැත්නම් ඇති වෙලා හරි කලින් සඳහන් කරපු භූමි කොටස හැරුණු කොට ඉතුරු රටවල් ඔක්කොටම නිදහස ලබා දෙනවා. ඒත් සමහර රටවල් වලට සුද්දගේ පාලනය මිදෙන්න බැරුව අනේ අපි ආපහු ගන්න කියලා ඉල්ලනවා. ඉතින් කොහොම හරි අන්තිමට ස්වාධීන දූපත් රටවල් 13කිනුත්, යැපෙන රටවල් 18කිනුත්, තවත් ප්‍රාන්ත කිහිපයක් දැන් අපි සඳහන් කරන වෙස්ට් ඉන්ඩීස් හැදෙනවා. නමුත් දැන් නෝ වෙස්ට් ඉන්ඩීස් ෆෙඩරේෂන් අයිති නැහැ. දැන් මේ නිදහස් රටවල් 13ට ඇත්තටම කිසිම වමනාවක් නැහැ. තමන්ව යටත් කරන් හිටපු රාජ්‍ය, තමන්ව හඳුන්වපු නමකින් තවදුරටත් ඕන්නව හඳුන්වනවට. අනිත් එක දැන් මේ රටවල් 13 ස්වාධීන. එයාලට එයාලගේ විදිහට වෙන වෙනම ක්‍රිකට් ගහන්නත් පුළුවන්, පාලනය කරන්නත් පුළුවන්, ක්‍රීඩාවන් කරනවා වගේ. ඔයාලා දැකලා ඇතිනේ ඔලිම්පික් වලට එයාලා වෙස්ට් ඉන්ඩීස් කියලා එන්නේ නැහැ. වෙන වෙනම ජමේකා, බාබඩෝස්, බහමාස් ওই විදිහට තමයි එන්නේ. ඇයි වුන්නේ එහෙනම්? තාම ක්‍රිකට් ගහ වෙස්ට් ඉන්ඩීස් නැත්තම් බටහිර ඉන්දිය කොදෙව් කියලා තමන්ව හඳුන්වා ගන්න. හුසෙන් බෝල්ට් වනේ ජමේකා කියන නම. අනිත් සෑම ක්‍රීඩාවකම තම තමන්ගේ රටේ නමේ ක්‍රීඩා කරන්න යාලා. ඒකයි. වෙස්ට් ඉන්ඩීස් කියලා කිව්වහම අපිට මතක් වෙන්නේ උස මහත කළු ඇමරිකානු වගේ කට්ටිය. ඒත් ඒ විතරක්ම නෙමෙයි. හින්දි භාෂාව කතා කරන කට්ටියත් එහි ඉන්නවා. ඒ වගේම සුද්ද අප්‍රිකාවෙන් ගෙනාපු වහල්ලුත් එහි ඉන්නවා.
ජනවර්ග ගොඩ මේ කැරිබියන් දූපත්වල ඉන්නේ. අපි ඉන්දියාව වගේ මේ මිනිස්සු කාලයක් තිස්සේම යටත් විජිතයන් බවට පත් වෙලා ඉඳලා ගොඩක් හෙම්බත් වෙච්ච මිනිස්සු. සමහර විට අපිට වඩා. මොකද අපි ඔය යටත් කරගත්තේ ජනවර්ග 3ක් විතරයි ඒ කාලෙත්. නමුත් ඔවුන්ගේ ප්‍රදේශයේ යටත් නොකරගත් විශාල රටක් නොමැති තරම් මේ කාලෙදී. මුතුන් මිත්තු වගේම ඒ රටවල වල මිනිස්සුත් ඒ කාලේ ලොකු ලොකු කැරලි ගහන්න නැති. තමන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන්න නැති. ඒ වගේම ගොඩක් මිනිස්සු මැරෙන්නේ නැති. ඉන්දියාවේ ලගන් චිත්‍රපටේ බල්ලා තියෙනවා. මම හිතනවා ඔයාලා බල්ලා ඇති කියලා. ඒකේ තියෙන්නේ ඉන්දියාවේ ගමක කොල්ලෝ ටිකක් ක්‍රිකට් වලින් සුද්දංගව පරද්දන එක. ඒ වගේ ඒ රටවල වලත් ඕන තරම් දේවල් වෙලා ඇති. ඉතින් සුද්දංගෙන් බලාගෙනම ක්‍රිකට් ගහපු මේ සෙට් එක 1926 ICC හි සමාජිකත්වය ලබා ගන්නවා. 1928 දී ටෙස්ට් වරම් දිනා ගන්නවා. 1975 සහ 1979 ක්‍රිකට් ලෝක කුසලානයක් දිනලා 2012 2016 T20 ලෝක කුසලානයක් ඒ වගේම 2004 දී චැම්පියන් කුසලානය දිනා ගන්න මේ කැරිබියන් ප්‍රදේශයේ ජීවත් වෙන වෙස්ට් ඉන්ඩීස්ලා නම් බටහිර ඉන්දියාව හොදේව සමත් වෙනවා. ඉතින් ක්‍රිස් ගේල්, ආන්ද්‍රෙ රසෙල් ජමයිකානු. ඒ වගේම කිරන් පොලා, සුනිල් නරි, නිකලස් පූරන්, ත්‍රිනිඩාඩ් සහ ටොබාගෝ වල ජේසන් හෝල්ඩර්, කිමා රෝච්, ඇෂ්ලි නර්ස් වගේ කට්ටිය බාබඩෝ බෙදලා තිබ්බ කොටස් කියලා මතක ඇති ඔයාලට. ඉතින් ওই ලීවෝඩ් දූපත්වල, වින්වෝඩ් දූපත්වල වෙන වෙනම ජාතික කණ්ඩායම් තිබුණා. ඔවුන්ගේ රටවල් කුඩා නිසා ඔවුන් වෙස්ට් ඉන්ඩීස් ඇතුළත ජමයිකාව, බාබඩෝස් වගේ රටවල් එක්ක ක්‍රීඩා කරන්නේ ලීවෝඩ් දූපත්, වින්වෝඩ් දූපත් කියලා. ගොඩක් සංකීර්ණයි නේද? CPL එකේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස්, ජමයිකා තලවස්, බාබඩෝස් ට්‍රයිඩන්ට්ස්, ගයානා ඇමසන් වෝරියර්ස්, සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියොට්ස්, සෙන්ට් ලූෂස් සූග් කියලා තමයි නම් කරලා තියෙන්නේ යාළ ටීම්ස් ටික. වෙස්ට් ඉන්ඩීස් ටීම් යටද ක්‍රිකට් ගහන රටවල් 16 තමයි මේ විදිහට මෙයාලා බෙදලා තියෙන්නේ. බාබඩෝස් රට නිරූපණය වෙන්න බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් උත්, ජමයිකාව නිරූපණය වෙන්න ජමයිකා තලයිවාසු, ට්‍රිනිඩාඩ් සහ ටොබාගෝව නිරූපණය වෙන්න ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් ටීම් එක, ගයානාව නිරූපණය වෙන්න ගයානා ඇමසන් වෝරියර්ස් කියලා කණ්ඩායමකුත්, වින්වෝඩ් දූපත් නිරූපණය කරන්න සෙන්ට් ලූෂස් සූග්ස් ටීම් එකත් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් වින්වෝඩ් දූපත් වල තියෙන ක්‍රිකට් ගහන එක රටක් විතරයි සෙන්ට් ලූෂියා කියන්නේ. ඒත් මේ ටීම් එක වින්වෝඩ් දූපත් ක්‍රිකට් ගහන ඉතුරු රටවල් තුනත් අයිති වෙන්න තමයි මේ සෙන්ට් ලූෂියා සූක්ස් හදලා තියෙන්නේ. එතකොට ලීවෝඩ් දූපත් නිරූපණය කරන්න ඇන්ටිගුවා හොග්බිල්ස් කියලා ෆ්‍රැන්චයිස් එකක් පළවෙනි CPL දෙකේ තිබුණා. ඒ ටීම් එක තුන්වෙනි CPL එකේ ඉඳන් සහභාගී නොවෙච්ච නිසා ඒ ටීම් එක ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ එක්ක තවත් ෆ්‍රැන්චයිස් එකක් පටන් ගත්තා. ඒ තමයි සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියොට්ස්. ඉතින් සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් ඇන්ටිගුවා විතරක් නෙවෙයි, සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියොට්ස් නිරූපණය කරන්නේ ලීවෝඩ් දූපත් වල ක්‍රිකට් ගහන ඔක්කොම රටවල් 7. ඉතින් මේ වගේ රටවල් 16ක් එකට එකතු වෙලා තමයි වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් ටීම් එක හැදිලා තියෙන්නේ. මොකද වෙස්ට් ඉන්ඩීස් ලාගේ රටවල් 13කුත්, තව ප්‍රධාන රටකින් යැපෙන රටවල් 18කුත් තිබ්බට මේ හැම රටම ක්‍රිකට් ගහන්නේ නැහැ. ඔක්කොම රටවල් 15යි ක්‍රිකට් ගහන්නේ. 16 වෙලා තියෙන්නේ. අර අපි කලින් සඳහන් කළා වගේ ගයානා නැෂනල් ටීම් එකත් සෙල්ලම් කරන්නේ මේ වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් යටතේම නිසා. දැන් ආයෙත් අර පරණ ප්‍රශ්නෙම. අනිත් ක්‍රීඩා තමන්ගේ රටවල නවීනම ක්‍රීඩා කළත් ක්‍රිකට් විතර අනෙක් රටවල් එක්ක ක්‍රීඩා කරද්දී ඇයි ඔක්කොම එකට එකතු වෙලා බටහිර ඉන්දිය කොදෙව් කියලා සෙල්ලම් කරන්නේ? සුද්දා ක්‍රීඩා විතරක් ඔවුන් මේ විදිහට ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ එකමුතුකම පෙන්වන්න. ඔවුන්ට උණු අසාධාරණයන් වලට එරෙහිව නැගී සිටින යෝදාගත්ත සංගීතය රැගෙ. ඒ වගේම ක්‍රීඩාව ක්‍රිකට්. ඉතින් ක්‍රිකට් කියන්නේ බටහිර ඉන්දිය කොදෙවට නිකම්ම නිකම් ක්‍රීඩාවක් නෙවෙයි, ඔවුන්ගේ එකමුතුකම. තවත් එක දෙයක් කියන්න. වෙස්ට් ඉන්ඩීස්ලාගේ ජර්සි එකේ පාට මොකද්ද? මරුන් පාට, රතු මිශ්‍ර කළු පාට, පස්වල පාට. මොකක්ද මේකෙන් පෙන්වන්නේ? එඩිතරකම හා වර්ණ ભેදවාදය. වෙස්ට් ඉන්ඩීස්ලාට ක්‍රිකට් කියන්නේ වෙනමම දෙයක් කියලා දැන් පේනවා නේද? දැන් නම් හැමදේම සල්ලි වලට යට වෙලා නිසා වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් එකෙත් ඔය කියන තරම් ගැම්මක් තියෙනවද කියලා හිතන්න තමයි. ඒත් ඒ කාලේ hina වෙලා ක්‍රිකට් කළු මිනිස්සු පිටිපස තිබ්බ එඩිතරකමයි වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට්. එහෙනම් අදට ගිහින් එන්න. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරලා all select කරොත් අපි දාන වීඩියෝ එකක් ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. මේ වගේ videos ගොඩක් දාලා තිනවා. ගිහින් බලන්න. ජය වේවා.